ආයිබෝන් කියලා ඔබ සිළු දෙනාම් පිළිගන්නවදත් අපි අද කොටස් වෙනකල් වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් සමග තමයි ඔබ සිළු දෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් අපි එකතු වෙනවා කාර්යබහුල දිනයකට පස්සේ වුණ කොටස් වෙනකල් මොනවාගේද කියලා දැනගන්න අදිනේ හැසිරීම අදිනේ ඇතරම කෙටියෙන් ඇඳීමක් කරා නම් අපි දැක්කා ඊයේ දිනේ බලාපොරොත්තු වුණා වගේ ආරම්භයේදී පසුබසීමකත් එහෙම නැත්නම් සැපීමේ වැඩිවීමක් අපි දැක්කා ඊයේ දිනට සාසන්දනාත්මකව ඉන්පසුව නැවත කොටස් වෙනකල් ගනුදෙනු වෙන මධ්‍යකාලීදී අපි දැක්කා ඉල්ලුමක් ඇති වෙන හැබැයි කෙසේ වෙතත් සමස්ත විනාශකය ඊයේ දින නතර වුණ මට්ටමට වඩා සුළු වේග ප්‍රමාණයකින් ඉතරින් නතර වුණාට සමස්ත ඇතුළත ගත්තාම බෙහෙයින් අන්දගාමී දිනයක් විදිහට තමයි අපි දැක්කේ හැසිරෙනවා. ඒ දෙයට හේතුව මම ඊයේ දිනේ පැහැදිලි කරා. ඉතින් කාට හරි ඊයේ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් මගේ අරණ නම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් මොකද්ද ඒ හේතුව කියලා. එන්න දැන් ඒ කාරණේ දැනගන්න. අද දිනේ හැසිරීම තමයි මම මේ කෙටියෙන් පැහැදිලි කරේ. ඒ වගේම හෙට දිනේ අපිට තියෙනවා රේස් එකක්. හෙට දිනේ තරඟයක් තියෙනවා. ඒ තරඟයෙන් දිනන පැත්තට තමයි සමස්ත විනාශකය මූවෙන්නේ. එහෙම නැත්නම් ගමන් කරන්නේ. අපි බලමු කවුද තරඟයට සහභාගී වෙලා ඉන්නේ. තරඟේ දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙන්නේ. කවුද කියලා මේ වීඩියෝ එක අවසානයේදී ඊට ප්‍රථම අපි දැන් ආරම්භ කරන සුපුරුදුට සමස්ත විනාශකය නගරුණ ස්ථානයේ නැද්දිනේ. ඒකක 7355.14 විදිහට තමයි අදින අවසානයේ සමස්ත විනාශකය සටහනුනේ. එය පෙර දිනට සාපේක්ෂව ඒක පහක ප්‍රමාණයක ඉහළ යෑමක් විදිහට තමයි සටහනුනේ දින අවසානයේ. ඒ වගේම S&P S&P දර්ශකය ඒකක 2956.04 විදිහට සටහනුනා දින අවසානයේදී එය පෙර දිනට සාපේක්ෂව ඒකක 14.97 ප්‍රමාණයක ඉහළ යෑමක් විදිහට සටහනුනා. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම අදින හැසිරීම ඔබට පැහැදිලි. නමුත් S&P S&P දර්ශකය අපි දැක්කා. එමෙතන මෙතනදී අපි දකිනවා සමස්ත විනාශකයට වඩා වැඩි ප්‍රමාණයක් ඊට වඩා වැඩි ඒක ප්‍රමාණයක වර්ධනයක් පෙන්වුම් කරනවා. මේකට හේතු වෙන්නේ අද දිනේ සමස්ත විනාශකයේ ධනාත්මකභාවයට. ධනාත්මක හැසිරීමට වැඩියෙන්ම ධනාත්මක වුණේ සිලෝ ටොබැකෝ සමාගමේ කොටස, ඒ වගේම නෙස්ලේ සමාගමේ කොටස. ඔන්න ඔය කොටස් දෙක තමයි කැපී පෙනෙන විදිහට දායක වුණේ. ඔන්න ඕකයි මේ S&P S&P දර්ශකයේ මේ ආකාරයක හැසිරීමට මේ ආකාරයේ ඒක ප්‍රමාණයක ඉහළ යෑමට අද දිනේ මම මේ සංසන්දනය කරන සමස්ත විනාශකයේ හැසිරීමත් එක්ක අද දිනේ ඒකට හේතු වෙලා තින්නේ අන්නේ කාරණේ. මම ඒ සඳහන් කරපු කොටස් දෙකේ හැසිරීම තමයි. හොඳයි. අපි දැන් ආදැනෙමු කරමු අද දිනේ සමස්ත පිරුවටම ප්‍රමාණය දෙසට රුපියල් මිලියන 2,684.93 විදිහට සටහන් වුණා අද දිනේ අවසානයේ සමස්ත පිරුවටම එය පෙර දිනට සාපේක්ෂව 0.25% පසුබැසීමක් විදිහට සටහන් වුණා. ඒ වගේම අද දිනේ දේශීය මිලදී ගනු රුපියල් මිලියන 1,968.25 පෙර දිනට සාපේක්ෂවය 0.25% පසුබැසීමක්. දේශීය විකුණුම් රුපියල් මිලියන 2,156.01 පෙර දිනට සාපේක්ෂවය 0.18% පසුබැසීමක් පෙන්නුම් කරලා තියෙනවා අද දිනේ. විදේශීය මිලදී ගනු රුපියල් මිලියන 698.68 පෙර දිනට සාපේක්ෂවය 0.786% ඉහළ යෑමක්. ඒ වගේම විදේශීය විකුණුම් රුපියල් මිලියන 511.92 පෙර දිනට සාපේක්ෂවය 0.304% ඉහළ යෑමක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම අද දිනේ අපිට ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් වෙනුවට ශුද්ධ විදේශීය මිලදී ගනු ප්‍රමාණයක් දක්වන්න පුළුවන්. ඒ රුපියල් මිලියන 186.77 විදිහට තමයි සටහන් වුණේ දින අවසානයේ. ඒ පෙර දිනට සංසන්දනාත්මකව 0.731% ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. ඒ වගේම අද දිනේ ගණඳුනු මුළු කොටස් ප්‍රමාණය 0.54% පසුබැසීමක් පෙන්නුම් කරා. ඒ වගේම සිදුවු මුළු ගණඳුනු ප්‍රමාණය 0.07% පසුබැසීමක් ඒත් පෙන්නුම් කරා. ඊයේ දිනට සංසන්දනාත්මකව ඇතරම. ඉතින් සමස්තයක් විතර ගත්තාම අපිට පැහැදිලි වෙනවා මේ ගණඳුනු මුළු කොටස් ප්‍රමාණය සුළු පසුබැසීම, ඒ වගේම සිදුවු මුළු ගණඳුනු ප්‍රමාණය සුළු පසුබැසීම පෙන්නුම් කරනවා. සමස්ත පිරවටුම් ප්‍රමාණය මේ ඇති වෙලා තියෙන සුළු පසුබැසීමෙන් ඊයේ දිනට සාපේක්ෂව, ඒ වගේම සමස්තයක් විතර ගත්තාම සුදේශිකයන්ගේ ගණඳුනු වල පසුබැසීමක් පෙන්නුම් කරලා තියෙනවා අද දිනේ. අපි ඊයේ දේ ඊයේ දිනේ ඇතරම් බලාපොරොත්තු වෙනවා. අපිට මතක ඇති විදිහකින් මම සනාහන් කරා ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනට සාපේක්ෂව සැපේම අඩුලා තියෙනවා. නමුත් අද දිනේ ගත්තාම ශුද්ධ දේශීය විකුණුම් ප්‍රමාණයක් පෙන්නුම් කරන දිනයක්. අන්න ඒකයි වැදගත්කම. දැන් මම කලින් සනාහන් කරා අපි ඊයේ දිනේ වීඩියෝකින් කිව්වා දිනේ සුදේශිකංගේ විශේෂයෙන් සැපේම වැඩි කියලා. බලන්න ශුද්ධ දේශීය විකුණුම් ප්‍රමාණයක් තැනට එනකන් අද දිනේ සැපේම වැඩිලා තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අර අපි ඊයේ දිනේ කතා කරපු සැපේමක් ඇති වෙන වැඩි සැපේමක් ඇති වෙන මට්ටමේ ශක්තිමත් ධාරිය. ඒ කියන්නේ එතනදී සැපේම තරමක් කැපී පෙනෙන විදිහට ඇති වෙනවා කියන එක. කෙසේද විදේශිකයන්ගේ ඊට වඩා හත්පසින්ම වෙනස් ගණඳුන රටාවක් ආජන රටාවක් තමයි අද දිනේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඔවුන්ගේ මානසිකත්වය පෙර දිනකට සාපේක්ෂව කැපී පෙනෙන විදිහට කැපීපෙන තීව්‍රතාවයකින් ධනාත්මක දිශර ගමන් කරලා තිනවා විශේෂයෙන්ම විදේශීය මිලදී ගණන් වලින්. ඒ නිසා මා දිනේ සුදු විදේශීය මිලදී ගණන් ප්‍රමාණයක් පෙන්වුම් කරන දිනයක් වඩ පරිවර්තනය වෙලා තිනවා. ඉතින් සමස්තයක් විතර ගත්තාම ඕවර්වියු එක එහෙම නැත්නම් සම්පූර්ණ දර්ශනය ඔන්නෝකයි අද දිනේ සමස්ත හැසිරීමට අදාළ. එහෙම නැත්නම් සමස්ත හැසිරීම රටාව ඔන්නෝකයි අද දිනේ. හොඳයි. ඒ දෙත් හිතේ තියා
ඉඳලාගෙන අපි දැන් අවධානය යොමු කරමු අදිනේ ඉහළම පිරවටුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස විසර රුපියල් මිලියන 360.51 එකක පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස තමයි අදිනේ ඉහළම පිරවටුම් ප්‍රමාණය වාර්තා කරලා තිනේ ඊයේ දිනේ වගේම ඒ වගේම ටිජි ලංකා සමාගමේ කොටස රුපියල් මිලියන 282.49 එකක පිරවටුම් ප්‍රමාණයකුත් ක්‍රිස්වල් සමාගමේ කොටස රුපියල් මිලියන 254.2 එකක පිරවටුම් ප්‍රමාණයකුත් එම සෝල්ලිං සමාගමේ කොටස රුපියල් මිලියන 218.66 එකක පිරවටුම් ප්‍රමාණයකුත් අවසන් වශයෙන් එක්ස්පෝ ලංකා සමාගමේ කොටස රුපියල් මිලියන 213.3 එකක පිරවටුම් ප්‍රමාණයකුත් අදිනේ තුල වාර්තා කරපු දින අපිට දැන් ගන්න පුළුවන් ඒ බදයක් අදිනේ ඉහළම පිරවටුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් පහ ඒත් සමගින් දැන් අපි අවධානය යොමු කරමු ඉහළම කොටස් ප්‍රමාණය ගණන කොටස් ඇසට එමලයිස් එක ප්‍රථම ස්ථානය ගන්න අදිනේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසමයි කොටස් මිලියන 53.15 එකක ප්‍රමාණය අදිනේ මේ කොටසේ ගණදුරලා තියෙනවා ඒ වගේම කොටස් වෙනද වලට එකතු වූ නවතම කොටස ක්‍රිස්වල් සමාගමේ කොටස කොටස් මිලියන 18.02 ප්‍රමාණයක් අදිනේ ගණදුරලා තියෙනවා අපි දැක්ක මේ කොටස අදිනේ තියුණු මිලේ හැලෑමක් වාර්තා කරනවා දිනේ අවසන්නේ රුපියල් 7කටත් වඩා වැඩි ප්‍රමාණයක මිල ඇප්‍රීෂিয়েට් වෙලා එහෙම නැත්නම් මිල වර්ධනය වෙලා ආරම්භක මිලට වඩා ඉතින් අපි පෙන්නේ ඉල්ලුමක් දැක්ක අපි පෙන්නේ පිරවටුම් ප්‍රමාණය අදිනේ වාර්තා කරලා තියෙනවා අපි දැක්ක ඊතලයිස්තුවේ මේ කොටස සඳහන් වෙනවා ඉහළම පිරවටුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස අතරින් තුන්වන ස්ථානයට ඒ වගේම අපි බලමු එමලයිස්තු තුන්වන ස්ථානය කොටස් මිලේ 15.1 ප්‍රමාණයක් වාර්තා කරපු එහෙම නැත්නම් ගණඳුන උන ඩයලොග් සමාගමේ කොටස තමයි එම ස්ථානය ලැබෙන්නේ අපි දැක්ක ඩයලොග් සමාගමේ අදිනේ අපි පෙන්නේ ගණඳුන රටාව කණිගු කොටස් එක සංසන්දනය කරද්දී විශේෂයෙන්ම අපි දැක්ක ඔෆ් බෝඩ් ට්‍රේඩ් එකක් එහෙම නැත්නම් අපි කියන්නේ ක්‍රොසින් එකක් කියලා කලින් එක ගුණ මිලක් යටතේ සිදුවන ගණඳුන තමයි ක්‍රොසින් එකක් කියලා අපි කියන්නේ. ඉතින් එහිදී කොටසක් ගණඳුනලා තින්නේ රුපියල් 12.70 කියන මිලට. ඒ වගේම ටීජි ලංකා සමාගමේ කොටස මිල 4.12 ප්‍රමාණයකුත් අවසන් වශයෙන් එක්ස්පෝ ලංකා සමාගමේ කොටස මිල 4.53 ප්‍රමාණයකුත් අදිනේ තුල ගණඳුන විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඒ බදයක් අදිනේ ඉහළම කොටස් ප්‍රමාණයක් ගණඳුන කොටස් පහ. අවධානයම කරමු දැන් විදේශීය ගණඳුන දෙසට ඉහළම විදේශීය මිලදී ගණන් සහ විකුණු ප්‍රමාණය දෙසට අදිනේ වැඩිම එහෙම නැත්නම් ඉහළම විදේශීය මිලදී ගණන් දෙස අවධානය යොමු කරොත් එම සෝල්ලිං සමාගමේ කොටසට තමයි අදිනේ වැඩිම විදේශීය ආකර්ෂණයක් ලැබිලා තියෙන්නේ. රුපියල් මිලියන 184.85 වටිනාකමේ කොටස විදේශීය ගණසින් අදිනේ මිලට අරන් තියෙනවා. එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 80යි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 13.89 වටිනාකමේ කොටස අදිනේ විදේශීය ගණසින් මිලට අරන් තියෙනවා. එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 680යි. සම්පත් බැංකු කොටස රුපියල් මිලියන 10.43 වටිනාකමේ කොටස අදිනේ විදේශීය ගණසින් මිලට අරන් තියෙනවා. එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 52යි. ඉතින් ඔන්න කොටස තුන තමයි අදිනේ ඉහළම එහෙම නැත්නම් කැපිපෙන විදේශීය මිලදී ගණන් ප්‍රමාණය වාර්තා කරේ. අවධානය යොමු කරමු දැන් කැපිපෙන විදේශීය විකුණු ප්‍රමාණය දෙසට MLS ප්‍රතිම ස්ථානය ගන්නේ සිලොන් කෝල්සෝ සමාගමේ කොටස රුපියල් මිලියන 14.22 වටිනාකමේ කොටස විදේශීය ගණසින් විකුණු මිලක් කරලා තියෙනවා. මේ කොටස අපි විකුණු කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 570යි. අපි දැක්ක මේ සිලොන් කෝල්සෝ සමාගමේ එක් කොටසකට රුපියල් 4ක මුදල් ලාභාංශයක් නිවේදනය කරලා තියෙනවා. එසේ වෙතත් විදේශීය ගෑන්ගේ මානසිකත්වයේ තියෙන්නේ ලාභ ඉකුතු කර ගැනීමේ මට්ටමේ දැන් මේ කොටස වෙත අපි දැක්ක මිට දින කීපයකින් මේ කොටස විදේශීය විකුණු මතර රැඳෙනවා. බොහෝ විට ඉහළම ගණඳුන පහ අතර තමයි රැඳුනේ. ඒ වගේම දෙවන ස්ථානයේ රැඳෙන්නේ CIC සමාගමේ චන්දබලේ රහිත කොටස රුපියල් මිලියන 3.59 වටිනාකමේ කොටස අදිනේ විදේශීය ගණසින් විකුණු මිලක් කරලා තියෙනවා. මෙහි කොටස විකුණු කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන රුපියල් 37යි. ඒ වගේම අවසාන වශයෙන් රෝයල් සෙරමික් සමාගමේ කොටස රුපියල් මිලියන 2.98 වටිනාකමේ කොටස විදේශීය ගණසින් විකුණු මිලක් කරලා තියෙනවා අදිනේ. මෙහි කොටස විකුණු කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 38.70යි. ඉතින් ඔන්න කොටස තුන තමයි අදිනේ ඉහළම විදේශීය විකුණු ප්‍රමාණය වාර්තා කරේ. හොඳයි. අදිනේට අදාළ දත්ත වශයෙන් කතා කරන දින කොටස මෙතනින් අවසන් වෙනවා. අපිට දැන් තියෙන්නේ අදිනේ ඇසිරීම විශ්ලේෂණය කරන්න කොටස නැරුවල. ඒ වගේම මම අර වීඩියෝ එක ආරම්භයේදී කිව්ව කාරණේ මොකද්ද කියලා අපි දැන් විසඳගමු. මුලින්ම බලමු අපි අදිනේ ඇසිරීම. අපිට දැන් තිරේ දිස්සනවා ඊට අදාළ ප්‍රස්ථාර සදාන පැහැදිලියෙන් පේනවා ඇති. මම අර කිව්ව මන්දගාමී ස්වරූපය ඊයේ දිනේ නතරුණු ස්ථානයටම සමසිල්ලාශක නැවත පැමිණියා. එක්තරා නැමැත්තන් තරමක පසුබැසීමකින් පසු ගණඳුන ආරම්භයේදී. ඉතින් හෙට දිනේ ඇසිරීම ගැන කතා කරන්න කලින් මම දැනට තියෙන තත්ත්වය පැහැදිලි කරන්නම්. කොටස නැදපු සමසිල්ලාශකේ මම කිව්වා තරගයක් ගැන ඇත්තටම මුලින්ම එහෙම නැත්තම් මීට පෙර නියම මට්ටම් වලින් කොටස් මිලට අරන් තිබුණ අයගේ විකුණුම් පීඩනය ඔන්න දැන් පැමිණෙනවා මේ මට්ටමේදී. ඒ වගේම සමහර විට සමසමිලාශකේ 15 වෙනිදී ඉහළ මට්ටම් වලින් මිලට අරන් හිටපු අයගේ ලාභ අඩු කරගැනීමේ මානසිකත්වයකුත් මේ මට්ටමේදී යෙදෙනවා. ඒ නිසා කෙසේ වෙතත් සැපේ වැඩි මට්ටමක් විදිහට අපිට අදිනේ කැපිපෙන විදිහට ඒක පැහැදිලි වුණා. නමුත් දැන් යම්කිසි මානසිකත්වයක් ගොඩනගෙනවා සමස්ත ආයෝජකින්ගේ සමබරව. ඒ කියන්නේ විකුණන්නත් පිරිස ඉන්නවා, හැබැයි ඉල්ලුම ඇති කරන පිරිසකුත් ඉන්නවා, ඉල්ලුම ලබා දෙන පිරිසකුත් ඉන්නවා. එතකොට දැන් දෙපැත්ත අතර තරගයක් තියෙනවා. බොහොම සම්බර මට්ටමක තියෙන එකයි මේ මට්ටමේ මේ ආකාරයෙන් නැත්තම් අදිනේ මේ මට්ටමේ එන්න මේ ආකාරයට පහළ බැසීමක් සුළු පහළේමක් සිදු වෙන්න ඕනේ. ඉතින් අර සැපෙම ඇති කරන එහෙම නැත්තම් සැපෙම් කරුවන්ට සැපෙමට සරිලන ඉල්ලුමක් ඇති වෙන නිසා තමයි මේ වගේ සම්බර මට්ටමක ආද රැඳුනේ. ඉතින් තවමත් ඒ දේ ඒ විදිහටම තියෙනවා. ඒ තරංගාරීත්වය තියෙනවා. ඉතින් හෙට දිනේ අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපිට
දැනට මේ තියෙන මට්ටමේදී වැඩිපුර බරක් වැඩිපුර ශක්තියක් අපිට පේනින්නේ අද දිනේ අවසානයේ හැටියට සැපයුම වැඩි කරන අයගේ එහෙම නැත්නම් සැපයුම් කරුවන්ගේ පැත්තට සැපයුම් කරුවන්ගේ ශක්තිය වැඩි බවක් තමයි අද දිනේ අවසානයේ හැටියට අපිට දකින්න පුළුවන් ඒ වගේම දැනට මිලදී ගනුම් පීඩන එක තියෙන නිසා හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සුළු පසුබැසීමක් සමාස මිලදීශකේ දිනු කඩාවැටීමක් මේ සුළු පසුබැසීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහෝ දුරට මොකද මම දැන් මෙට ටික වෙලාකට පෙර පැහැදිලි කරපු කාරණේ නිසා ඇත්තටම කිව්වොත් දැන් හෙට දිනේ අපි බොහොම තීරණාත්මක මට්ටමක තියෙන්නේ කලින් තිබුණ රටාවක් ඇතුළට සමාස මිලදීශකේ නැවත ප්‍රවේශයක් එහෙම නැත්නම් නැවත ඇතුල්වීමකට අවසර පතන මොහොතක් වගේ තමයි ඇත්තටම ඊයේ දිනේ නතර වුණේ මේ මට්ටමෙන් ඉතින් අන්න ඒ වගේ මට්ටමක සමාස මිලදීශකේ තියෙන්නේ දැන් ඉතින් ඒ නිසා ඒ අවසරය ලබා ගන්න එහෙම නැත්නම් ඒ ඇතුළට එන්න නැවත ශක්තිය ලබා ගන්න එතනදී කැපී පෙනෙන ඉල්ලුමක් ඇති විය යුතුයි කැපී පෙනෙන පරිමා අපිට දකින්න පුළුවන් විය යුතුයි අන්න ඒ ප්‍රවේශය දකින්න නම් ඉතින් ඔන්න ඕකයි හේතුව මේ වගේ හැසිරීමකට ඉතින් අපි බලමු හෙට දිනේ තරගයේ මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ කියලා හැබැයි අදට අපේ විශ්ලේෂණය මෙතනින් අවසන් වෙනවා මම හිතනවා දිනේ විශ්ලේෂණය අපි සිදු දෙනාට පැහැදිලි කියලා නමුත් ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න ඒ වගේම අපිව subscribe කරන්න තව subscribe නොකරපු කෙනෙක් නම් එහෙනම් නැවතත් හෙට දිනේ අද කොටස් වල වීඩියෝකින් ඔබ සිදු දෙනා හමු වෙනතේ අදට මම ඔබෙන් සමු ගන්නවා ඒක ඔබ සැමට අයිබෝන්.